නාට්‍යයක් කරනවා කියන්නේ අනිකුත් බොහෝ දේවල් ඉබේම දැනගන්න එක. 80 දශකයේ අවසානයේ වෙනකොට අපේ රටේ ආර්ථික දේශපාලන ව්‍යුහය කනපිට පෙරළුණා. එදා තිබුණු කලාව නෙමෙයි අද තියෙන්නේ. එදා තිබුණු රසවින්දන හැකියාව නෙමෙයි අද තියෙන්නේ. මගේ ගමේ මාචාර්යවරු දෙදෙනෙක් ඉන්නවා. මගේ අසල් වාසීව. මට මම හැමදාම ඔවුන් දෙදෙනා දිහා බලාගෙන මම ජීවිතේ ආදර්ශ ගන්නවා තව තවත්. මොකද ඒ දෙන්න හරිම සරලයි. එතුමා මට කිව්වා මේක මට කෝටි ගානකට වැඩිය වටිනවා කෝ. ඉතින් ඒ කියන්නේ ඕනම පුද්ගලෙක් පුංචි තෑග්ගකට හරි කැමතියි. පුංචි අගය කිරීමකට හරි කැමතියි. ඇත්තටම පොළොවත් එක්ක එකතු වෙන්න දීපු හොඳ අවස්ථාවක් අපිට. නමුත් ඔක්කොංගම මේ උසල පොලේ ගැහුවා. සාමාන්‍යයෙන් ඔය එලිමහන් ප්‍රසංගවලදී අප්පුඩියට වඩා ඉල්ලන්නේ හූවනේ. ඒක හරි කර්මයක්. ඒක හරිම කර්මයක්. කුමටද සොබනේ කඳුළු සලන්නේ ජීවිතයේ අපේ සතුට රඳා පවතින්නේ අපිට ලැබෙන දේවල් මත නොවේ. ඔබ අනුන්ට ලබා දෙන දේවල් මතයි. ඔබට යම්කිසි හැකියාවක් දක්ෂතාවයක් තියෙනවා නම් ඔබට පුළුවන් තව කෙනෙක්ව සතුටු කරන්න. ඉතින් මමත් ඔබත් අපි හැම කෙනෙක්වමත් සතුටු කරපු කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපි හැම කෙනෙක්ම ආදරය කරන චරිතයක් වෙන ප්‍රවීණ කලාකරුවෙක් එහෙමත් නැත්නම් ප්‍රවීණ රංගන ශිල්පී එවැගේම ගායන ශිල්පී රොට්නි වර්ණකුල. විවිධයි. සමහර ශිල්ප ගොඩක් හැකියාවන් ගොඩක් එක්කෙනෙක් තුල තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක එක ක්ෂේත්‍ර වලට සීමා වෙලා වෙන්නත් පුළුවන්. කොහොමරි තමන්ට තියෙන හැකියාව ඒ ලැබිලා තියෙන්නේ අම්මගෙන් තාත්තගෙන් විශ්වයෙන් ලැබිලා තියෙන්නේ අන් අයගේ සේවය සඳහා යහපත සඳහා. බුදුහාමුදුරුවෝ කළෙත් ඒකයි. ලෝකයක් වෙනුවෙන් කටයුතු කළා. ජේසුත් එහෙමයි. මහමත්මා එහෙමයි. ඉතින් අපි ඒ වගේනේ අපි මේ මේ පහේ පෑගෙන දූවිල්ලෙත් තරම්. නමුත් අපිට තියෙන දෙයින් අපිට අනිත් අයව සතුට කිරීමේ වගකීමක් යුතුකමක් තියෙනවා. එතකොට ඒක පෙරලා අපිටත් ලැබෙනවා. ඉතින් මට ලැබිච්ච මේ සෞන්දර්ය හැකියාවන් ගායනය රංගනය මේ වගේ දේවල් වලින් සැබවින්ම ඒවා නියම වෙලා තියෙන්නෙම අන් අයගේ රසාස්වාදයට සඳහා යොදවන්න. ඉතින් ඒකට මම උපරිමයක් කරන්න උත්සාහ කරනවා මේ වෙන තුරාවට. ඉතින් ඒ සතුට මටත් තියෙනවා. මම හිතනවා මගේ ආදරණීය රසිකයින්ටත් ඒක තියෙනවා කියලා. අනිවාර්යයෙන්ම. ඉතින් දැන් මේ අවුරුදු 41ක් කියන්නේ දශක 4කට අධික කාලයක් දැන් මේ කලා ලෝකේ ඉන්නවා. එතකොට අනිවාර්යයෙන්ම ලොකු අත්දැකීම් සමුදායක් තියෙනවානේ. ඉතින් ඇත්තටම අපේ රටේ කලාව ගැන මේ කලා ලෝකය ගැන මොන වගේ දෙයක්ද කියන්නේ තියෙන්නේ? ඔව් මම 1981 තමයි ලූෂන් බ්ලසින් මහත්මයාගේ තාරාවගලිත වේදිකා නාට්‍යයෙන් මේ ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ. ඇත්තටම වේදිකා නාට්‍ය කලාවට සම්බන්ධ වෙච්ච එක ගැන මට ලොකු සතුටක් තියෙනවා. ඒක මම කරපු පෙරපිනක් වෙන්නේ නැති. මොකද ඒක ඇතුලේ නාට්‍ය කලාව කියන්නේ සාමූහික කලාවක්. ඒක ඇතුලේ සංගීතය තියෙනවා, නැටුම් තියෙනවා, සාහිත්‍යය තියෙනවා, නොයෙකුත් කලාවන් ඒකේ අන්තර්ගතයි. ඒ නිසා නාට්‍යයක් කරනවා කියන්නේ අනිකුත් බොහෝ දේවල් ඉබේම දැනගන්න එක. ඉතින් අපි ඒ පිවිසෙනකොට 1980 70 ඉස්කෝලේ ගිය 80 මුල කාලේ එහෙම පිවිසෙනකොට ඉතින් හරි සුන්දර පරිසරයක් තිබුණා. අපි සරලාල්පේච්ච මිනිස්සු විදියට රටෙත් එහෙමයි. මිනිස්සු නාට්‍ය බැලුවා, ලස්සන ගීත ඇහුවා, විවිධ ප්‍රදර්ශන පොත් ප්‍රදර්ශන වලට ගියා, නැටුම් ප්‍රදර්ශන දැක්කා, ප්‍රසංග වින්දා. ගොඩක් දේවල් එහෙම වුණා. නමුත් ඉතින් 80 දශකයේ අවසානයේ වෙනකොට අපේ රටේ ආර්ථික දේශපාලන ව්‍යුහය කනපිට පෙරළුණා. ඉතින් ඒකෙන් මිනිස්සුන්ගේ මානසිකත්වයත් කනපිට පෙරළුණා. ඒ නිසා එදා තිබුණු කලාව නෙමෙයි අද තියෙන්නේ. එදා තිබුණු රසවින්දන හැකියාව නෙමෙයි අද තියෙන්නේ. ඒක ගොඩක් වෙනස්. අවුරුදු 40ක ඒ වෙනස්කම අත්දකින්න අපිට පුළුවන් වුණා. අද හුදු විනෝදයටත් එහා පල්ලෙහා මට්ටමට ගිය නිකන් අර ආතල් එක ඒ වගේ බොහෝම බාල රසයක් විඳින්න අපි පුරුදු වෙලා තියෙනවා. ඒක අපිව નિરાයාසයෙන් මේ දශක 3ක් විතර තිස්සේ ඇද දමු තැනක්. ඉතින් ඒ නිසා අද කලා ලෝකයේ වටිනා තැන් නැතුව නෙමෙයි තියෙනවා. ඒකට සාපේක්ෂව
සරල සහ සරල වුණත් කමන්නේ සරල කියන්නේ නරක දෙයක් නෙමෙයි. හැබැයි බාල සහ ලාභ දේවල් ගොඩක් රසිකයෝ අතරට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා රසිකත්වයක් පුරුදු වෙලා තියෙන්නේ එහෙම බොහොම ආතල් එකක් විඳින්න විතරයි. ඒ නිසා මේ දශක හතරේදී ලැබිච්ච අත්දැකීම් ගොඩයි එදා කලාවයි අදා කලාවයි ගොඩක් වෙනස්. වෙනස්. ඉතින් දැන් මේ කොහොමද මේ විදිහට කලාවට පිවිසෙන්නේ කියන ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන. මගේ තාත්තා ටීටර් නළුවෙක්. ওই 50 60 ගණන් වල තාත්තලා ගමේ ටීටර් නැටුවා. ඒව මමත් බැලුවා. තාත්තලා පුහුණු වෙන ඒවත් බැලුවා. ඉතින් තාත්තව වේදිකාවේ විවිධ චරිත වලින් මම දකිනවා වෙලාවකට රජෙක් වගේ. බෝධිසත්වෙක් වගේ බමුණෙක් වගේ තාපසයක ඕව දැකලා මටත් හිතුණා මේක මහා ආශ්චර්යවත් දෙයක් මටත් මෙහෙම රංගන අය ඉදිරිපත් කරන රංගපාන්න පුළුවන් නම් කොච්චර එකක්ද කියලා. ඉතින් ඒ තාත්තා එකට මාව යොමු කළා. තාත්තා යොමු කරලා තාත්තට තෝරුණා තාත්තට වඩා එහා ගිය රංගන ශිල්පියෙක් බවට පත් කරන්න. ඉතින් ඒකට මට වටපිටාව හැදුණා. තාත්තා නිසා තමයි මම ටවර් එකේ නාට්‍ය පාඨමාලාව කළේ. එතනින් අනුලබුල සිංහල මැතිණිය වඳුනගත්තා. එතනින් ලූෂන් බුලස්සිගල මහත්මයා වඳුනගත්තා. ඒ හර නාට්‍ය වේදිකාවට ආවා. එතනින් තව තව දේවල් මගේ හැකියාවන් උඩ මට ප්‍රසාරණය කරන්න පුළුවන් වුණා. ඉතින් ඒ උඩ අද දවසේ අවුරුදු 41ක් තිස්සේ නොකොඩවා බොහොම සරල බොහොම අල්පේච්ච මිනිසෙක් විදිහටයි කලා ශිල්පියෙක් විදිහටයි මම කටයුතු කරගෙන යනවා. අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක් තමයි හැම කෙනෙක්ම කියන දෙයක් තමයි රොට්නි මහත්මයා කියන්නේ අනිවාර්යයෙන්ම හරිම නිහතමානී චරිතයක් හරිම හොඳ චරිතයක්. ඕනම ඉතින් අපිට මේ ඒ සරලකම අල්පේච්චකම හැම මිනිහෙකුටම දැන් පුංචි කාලේ අපි හරි සරලයිනේ. හරි සරලයි. ඉතින් ඕක ටික ලොකු මහත් වෙනකොට වටපිටාවෙන් හරි දෙමව්පියන්ගෙන් හරි එහෙම නැත්නම් තමන්ගේම සිතුවිලි වලින් හරි අපි නිකන් පොඩි පොඩි දේවල් මේකට පුරව ගන්නවා. ඒ පුරව ගන්න දේවල් හොඳ දේවල් වලින් පිරෙනවට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉතින් නිෂ්ඵල දේවල් නිකන් ලොකු තීරුමක් නැති දේවල් වලින් පිරුණාම අපිට හරි අමාරුයි හිර කරගෙන ජීවත් වෙන්නේ. නමුත් සරල අල්පේච්ඡකම කියන එකත් එක්ක ජීවත් වුණොත් අපිට හරි සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. මේ මොකද ඒක තමන්ගේ හිතට එකඟයිනේ. නැත්තම් අමුතු දේවල් මවාගෙන ලුකුකම් තියාගෙන එහෙම පම්පෝරි ගහගෙන ඉන්න ගියාම කොයි මොහොතක සුනාමි ඇවිල්ලා අපිව විනාශ වෙයි දන්නේ නැහැ. නිසා කවුරුත් ඔය මහා ආගම් ශාස්ත්‍රූරු පවා ලෝකේ මහා ප්‍රඥයෝ පවා හරි සරල මිනිස්සු. හරි සරල මිනිස්සු. මගේ ගමේ මාචාර්යවරු දෙදෙනෙක් ඉන්නවා මගේ අසල්වාසියෝ. මම හැමදාම ඔවුන් දෙදෙනා දිහා බලාගෙන මම ජීවිතේ ආදර්ශ ගන්නවා තව තවත්. මොකද ඒ දෙන්න හරිම සරලයි. හරිම සරලයි. නමුත් මහා ප්‍රඥයෝනේ. මහා ඇදුරු දෙන්නේ. අනේ සරම කමිසේ ඇඳගෙන මේ කඩේට පිළේට ගිහිල්ලා ගෙදරට අවශ්‍ය දේවල් කරගන්න සමහරවිට කකුල සෙරප් දෙකක්වත් නැහැ. ඒ තරම් සරලයි. ඉතින් මේ දෙන්න දිහා බලාගෙන ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා. හැබැයි අපේ අයට ඒ දෙන්න කොච්චර වටිනවද කියන එකයි ප්‍රශ්නේ. මොකද හැඳගත්තු මිනිසුන්ට ඒ සරල මිනිසුන්ව වැඩක් නැහැ. ඉතින් ඒ වගේ චරිත සරල වෙන තරමට තමන්ගේ ජීවිතය සරල වෙන තරමට ජීවත් වීම පහසුයි. ජීවත් වීම ලේසි. අනිවාර්යයෙන්ම ඔබතුමන් දැන් හොඳ කලාකරුවෙක්, ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක්. එතකොට ඒ වගේමයි ඔබතුමන්ගේ පවුල ගැන කතා කරොත්. ඔබ පියෙක්නේ. එතකොට කොහොමද දරුවන්ට මොන වගේ දේවල්ද කියලා දෙන්නේ? දරුවන්ට කොහොමද නවදි මම පියෙක් හැටියට අවුරුදු ගානක් හිටියා. දැන් මම 100ගෙන දැන් මගේ දරුවන්ටත් දරුවෝ ඉන්නවා. එතකොට මම උත්සාහ කළේ මගේ දරුවන්ව ඒ සරල ජීවන රටාවට හුරු කරන්න සහ උන්ට රසවින්දනය යහපත් විදිහට දෙන්න. ඉතින් මගේ දුවලා දෙන්නම හොඳට නැටුම් ඉගෙන ගත්ත රජිනි මිස්ගෙන්. ඉතින් ඒගොල්ලෝ දැන් ඒ නැටුම් ශිල්පියත් එක්ක කටයුතු කරගෙන යනවා. ඉතින් දරුමල්ලුත් ඉන්නවා. ඒවට බාධාවලුත් තියෙනවා. එනකොට මම ඒගොල්ලන්ව යහපත් මිනිසු කරන්න හොඳ රසයක් ඇති මිනිසු කරන්න උත්සාහ කළා. ඒ වුණාට එළියට බහපුවාම තියෙන බාධාවල් ගොඩයි. කළු ගලේ ඔලුව ගහ ගන්නවා වගේ නේ. ස්කූල් වෑන් එකකට නැග්ගත් තියෙන්නේ රසයට වඩා නීරස දේවල්. දැන් අපේ දරුවන්ට ඇති වෙන ලොකුම ප්‍රශ්නේ ස්කූල් වෑන් එකකට නැග්ගහම ස්කූල් වෑන් එකේ මාමාගේ හරි ඇන්ටිගේ හරි රසය තමයි දරුවන්ට යන්නේ. ඉතින් මම දකින දේවල් වල ඉන්න මාමලගේ ඇන්ටිලගේ නැන්දලගේ රසයේ තරම් හොඳ තත්ත්වයක නැහැ. ඉතින් ඒකින්ද ඒ නීරස බව තමයි දරුවන්ට යන්නේ. ඉතින් ඒකින්ද ඒව මගේ පුතාටත් එන්න ඇති ස්කූල් වෑන් වල යනකොට. හරිද? මම කියන්නේ ඒ වුණත් මං දැන් පුතා කරදඬු වෙච්ච මේ තරුණේ. නමුත් ඔහුව නාට්‍යයක් වෙන්නලා නාට්‍යයක් ගැන කතා කරලා සින්දුවක් ගැන කතා කරලා වටපිටි ලෝකේ ගැන කතා කරලා දැනුවත් කරන්න තාමත් උත්සාහ කරනවා.
ඇති හරහා උ යහපත් රසිකත්වයක් කුරුම කරගනි දැන් මට ඉන්න මුණුබුරු මිනී පිරියන්ට මම දුවලට කියන්නේම උන්ට නැටුම් උගන්වන්න මියුසික් උගන්වන්න මේ මේ මහා ශාස්ත්‍රවන්තයෝ වෙන්න නෙමෙයි නමුත් ජීවිතේට ඒ රිද්මය අවශ්‍යයි ඒ సౌందර්යය අවශ්‍යයි ඉතින් මගේ දරුවන්ට විතරක් නෙමෙයි මම කියන්නේ ලෝකේ ඕනම දරුවෙකුට సౌందර්යය අවශ්‍යයි සුන්දර මිනිස්සු හැටියට සුන්දරු මිනිස්සු හැටියට ජීවත් වෙන්න. ඒක තමයි පුංචි කාලේ වැඩි හිටියෝ අපිට නැලවිලි ගී කිව්වේ නැලවිලි කවි කිව්වේ කයි කතන්දර ගොඩක් දේවල් කිව්වේ මේ ඔක්කොම දේවල් මේ අපිව සුන්දරු මිනිස්සු කරන්න නැතුව පුංචි කාලේ ඉඳලම කවුරුත් උත්සාහ කළේ නැහැනේ පොඩි එකාව ගණිතඥයෙක් කරන්න. ආකිමිඩිස් වගේ විද්‍යාඥයෙක් කරන්න එහෙම උත්සාහ කළේ නැහැනේ මහා ආර්ථික විශේෂඥයෙක් කරන්න උත්සාහ කළේ නැහැනේ මුලින්ම කවි සින්දු කතන්දර කියලා නැටුම් පුරුදු කළා නටෝලා ඔක්කොම කරලා කලි සොඳුරු මිනිහෙක් ගොඩ නගන්න. ඉතින් මේ පොඩි කාලේදී ඒ දරන උත්සාහය දරුවා වැඩිවියටපත් වෙනකොටත් ඒ උත්සාහය තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔහුට ඒ ඉව හොයාගන්න මගක් අපි කියලා දෙන්න ඕනේ. ඉතින් මම කියන්නේ හැම දරුවෙක්ම සොඳුරු දරුවෙක් වෙන්න ඕන හැම මිනිහෙක්ම සොඳුරු මිනිහෙක් වෙන්න ඕන. ඒක තමයි මම දරන උත්සාහය. ඔව් ඒ වගේම අනිවාර්යයෙන් මතක් කරන්න ඕන ඔබේ බිරිඳකෙන් ලැබුණු සහාය වගේ. කාගෙන්? බිරිඳගේ. ආ ඔව්. බිරිඳ බිරිඳයි මම එක ගමේ එක ඉස්කෝලේ එක පන්තිවල. ඉතින් එතකොට කියන දෙයක් නැහැ නේ. ඉතින් අපි අඳන හඳුනාගත්තේ පොඩි කාලේ ඉඳන් මට මතකයි ඉස්කෝලේදී මම සින්දු කියනකොටත් මගේ බිරිඳ මන් මාව හරියට ඇප්‍රීෂিয়েට් කරනවා. හරියට යා මේ යගේ කරනවා. ඉතින් අපි පෙම්මුතුන් වුණා, ඊට පස්සේ අඹ සැමිය වුණා, දැන් දෙමෝපිය වෙලා, දැන් ආච්චි සීයයි වෙලා මේ හරි සුන්දර ජීවිතයක් අපි ගත කරනවා. මම කියන්නේ ඉතින් බිරිඳගෙන් ලැබිච්ච සහයෝගය උපරිමය. ඉස්කෝලේ යන කාලේ ඉඳලම ඒ මගේ කලා කටයුතු වලට තල්ලුව තමයි. ඉතින් මම අපි විවාහ වුණාට පස්සේ වුණත් කිසිම දවසක මගේ කලා කටයුතු වලින් නවතින්නයි කියන වචන කියලා නැහැ. අද වෙනකන්වත් කියලා නැහැ. මොකද මගේ බිරිඳ හොඳ රසිකත්වයක් තියෙන කෙනෙක්. ඒ හින්දා අදටත් හෙටටත් ඒ සහයෝගය ලැබෙනවා. තව පුංචි ප්‍රශ්නයක් අහන. ජීවිතයකට අගය කිරීම කියන දේ කොයිතරම් වැදගත්ද? අගය කිරීම හරීම ඕනම කෙනෙකුට වැදගත්. මොකද තමන්ව තව කෙනෙක් අගය කරනවා නම් අගය කිරීමකට ලක් කරනවා නම් ඒක ලොකු හයියක් වෙනවා, ප්‍රබෝධයක් වෙනවා ඕනම කෙනෙකුගේ. දැන් උදාහරණයක් ඇටියට කියන්න මම මේ මහා විශාල හැකියාවන් වලින් පිරිපිච්ච මහා විශාල චරිතයක් මම ඒක නම කියන්නේ. ඒ චරිතේට මේ වෛද්‍යවරේ ජීවකේ ඉතින් එතුමා මගේ අම්මා වෙනුවෙන් පුදුමාකාර විදිහට වෙහෙසක් දැම්ලා මගේ අම්මව සුවපත් කළා. ශල්‍ය කර්මයක් කරලා කොම කරලා සුවපත් කරපුවම එතුමාට ඉතින් ඒක සාමාන්‍ය දෙයක් වෙන්නේ නැති. නමුත් මම එතුමා මාවත් දන්නවා. ඉතින් ඒ නිසා මම බොහොම චූටි අගේ කිරීමක් මං කළේ මගේ ප්‍රමාණයට. එතුමාට ඒක බොහොම පොඩි එකක් වෙන්නේ. නමුත් ඒක නෙමේ එතුමා දුන්න උත්තරේ. ඒ ස්තුතියේ ප්‍රශංසාවේ අගේ කිරීම කළාම එතුමා මට කිව්වා මේක මට කෝටි ගානකට වැඩිය වටිනවා. ඉතින් ඒකිනේ ඕනම පුද්ගලෙක් පුංචි තෑග්ගකට හරි කැමති, පුංචි අගේ කිරීමකට හරි කැමති. අපි කරන්න ඕන ඒක තමයි. නමුත් අපේ රටේ පරිසරය හැදිලා තියෙන්නේ දක්ෂයව අගේ කරනවට වඩා හෙලා දමන එක. දැන් අපේ රටේ කොච්චර දක්ෂයෝ බිහි වෙනවද? තරුණ තරුණියෝ අලුත් දේව නිර්මාණ කරන, අලුත් යන්ත්‍රෝපකරණ හදන, අලුත් සොයා ගැනීම කරනවා, කෘෂිකර්මාන්තයව විවිධ ක්ෂේත්‍රවල අපි ඒව දකිනවා ජනමාධ්‍යේ. පහුදා ඒ පුද්ගලයාට වෙන දේ අපි දන්නේ නැහැ. මොකද්ද උනේ කියලා. ඒ කියන්නේ කවුරුත් අතහිත දෙන්නේ නැහැ, අගේ කරන්නේ. ඒක අපේ මේ රාජ්‍ය ප්‍රතිපත්ති වලත් හරි අඩු එකක් වෙන්නේ නැති. ඉතින් අගේ කිරීමේ කියන එක ජීවිතයේ මිනිස්සෙක්ව ඉදිරියට ගෙනෙන යන මහා ශක්තියක්. අනිවාර්යයෙන්ම වචනයකින් වුණත් පුළුවන් අපිට සතුටු කරන්න. අත්පුඩිය කියන එක පුංචි කාලේ අපිට අපිතන් කියලා පුරුදු කළේ, අත්පුඩිය ගහන්න පුරුදු කළේ එකක් ජීවිතේට රිද්මය හුරු කළා. නමුත් ඒ අත්පුඩිය තව කෙනෙකුට ප්‍රශංසාවක්. ඉතින් මම කරුමෙට අද සාමාන්‍යයෙන් ඔය එලිමහන් ප්‍රසංගවලදී අප්පුඩියට වඩා ඉල්ලන්නේ හූවනේ. ඒක හරි කරුමයක්. ඒක හරිම කරුමයක්. මම දන්නේ ඇයි එහෙම මේ ප්‍රසංගවලදී ඔය ගායකයෝ කණ්ඩායම් දෙන්න හූවක් කියලා ඉල්ලන්නේ. හූව කියන්නේ අපේ මේ සංස්කෘතිය හැටියට හූව කියන්නේ තව කෙනෙක්ගේ ක්‍රියාවක් පිළිගන්නේ නැති මොහොතක්නේ. ඒක ප්‍රතික්ෂේප කිරීමක්නේ. හූවෙන් කරන්නේ ඒකයි. නමුත් අප්පුඩිය කියන්නේ අගේ කිරීම, ප්‍රශංසාව. දැන් වේදිකාවේ අප්පුඩිය වෙනුවට තියෙන්නේ මොකද්ද? හූව. ඉතින් මං ආදරෙන් ඉල්ලා හිටිනවා කොහේ තැනකෝදීවත්. මොකද මමත් ප්‍රසංග වලට ගිය කෙනෙක්. ප්‍රේක්ෂකෙන්ගෙන් හූවක් ඉල්ලන්න එපා.
Ika mi rata agade te helada mana sirit sirit walta nigade na daruanta verdi adarsha huwa ilan depa ewin wanda prasan sa wage kirima atpuri ilan. Ani wari mi tinde me teng kras ape langka wagen kata kras langka witra me muli loke ma poda kati tene ati tiri gani me ta kale te mutamai teng tika kale kete kale muli loke kwiti tapi hama kene kma. Darunu kaita baca ikut apa mulai dulu nane, hebat, dan mereka punya tiket kapi, hamadie ma abiyogi jaya aragin tiket kisaran itu, itu langka, we, am kisi, thamat prasnya gatulu agak dehna, eh kohamuna, tapi corona kali, api mulai dulu nih kohamade, jiwit era api, obatuma, khususnya dewa kipak kerla dehna, katitu kipak, corona kali, eh kenapa katakur, me bagaima, me warta mana tapi itu, mana lagi pilihan, tapi kerana peluang kena karena kenapa katakur? Nau di bima ideng. Loki, dah ini dalam orang tu koti laksa gana tu isi gaman kerana kota vivida, swabahavi kau ipat, ina, ini apa itu pahlai kerana be, ini bagi dayak tamai api COVID 19 hari corona kali guli wasangkete atteke pahogya, dedas dahana ini dalam Lanka atau di Asia ni tu hundar mahu na, dengan orang tu dekak pahogila, ini, I think, ini swabahavi kau ipat tak, api kisah kene kota galavan nak krama Tiupan mana? Itu berbeza krama berbeza. Ewa, ewa itu wajib diperhatikan. Wajib dia usaha darah. Memang kau mesti hilah. Ina dihilah. I think minisu. E mohote, ekem galavan itu sama. E kau upakrama sih level. Ewa yudagatte. Evela minisu mekar mona dengne pe. Ti loke me ini dia terhasilna. Apa yang ada terhasilna? Hei, bayi. Apa yang mohon geval valatuna? Eliat wad bahin beriuna ni. Husma bawa gatte paris sami. I think ini kali ini gival ini dalam api terkeran na mana ada puluan kini katama mama nak kalpana kali api ternaati netu na prasangga netu na ane kud kalangan itu usia alam netu na hamu gider hiti atika kali kapi termeka urutu din netu swabahaya aktibu na atati aktibu na mana sih kan atiti aktibu netu na namut meka terung aragan tiket tiket atarum mama me poda kudiri ter bahawana ter yomuna ini kali Ikat teko ulu hari sehel lu na. Ilang itu watapi tiada biasa. Mungkin apa itu tiennya cuti, idam pramani, eva pasari, apa inu na malbawanu, palaturawanu, ilavulawanu, mekita mama sahayu gitu na. Atteram polo wat teke ikatu inda deepu honda awastha wakapi da. Apa hunkang dini polo mudan inne, adi gana kuding inno, hari angkal gana kari uding inno. Namu okko anggama me usala polo igehuwa, corona. Iki inda polo wat teke sammandela. Mama ini mau polu, meme polu yang udah hitap ke nenek mama. Adakah sarlah, datte he mai. Namun mata polu attek ke wenda datu ada sammandela, gahakulat attek ke sammandela. Making kohomad api dewal upaya gan niki ena tane tau. Iti ara kieman akti inone adawasi api polu adrim pirimet dud. Hitadawasi ya luku asfen nak kekka api diri inno. Ika mama adekka me corona kali. Iti nona attek ke wewa polu attek ke sammanduna polu ketua. Adrien gasik kehitia, itu eh paladaw deng me samahari lada pila bana mama lada bana, nonai mamai deng nudah nakiriud, udah itu gihilna hari lasan itu, idicce gaslavu gedi tunah tera gahing gasoling khada ageni nama, eva api daru monu puran, minumurian cuti unte, ikan visane, wasatne, watte nilaga itu paladurane, api gahalang itu gihilna me gediye khada naga uta Hemat isem, nona matogan nampu dia, mage birinya matogan nampu dia, mungkin ane, wahat istu ti, thawa api itu me, falada awdin, thawa dewa lah api itu dino, wahat goda kistu ti kela, thama gahat kaya ane, mukut gah prane akni, ek, yaat dene no, itu I ader ni wadan, ek thamai, ekali, igan gah tu di, ader pat mung kerja ni ano, ek nona tapin siddin, iting. Ee katitu itu hema kalah. Ia pasai ratri kali ini mama kalpana kalah deng potapata kiyuwa, ha potak liyuwa. Karunu karena godak tienno. Aurdu hatali aktisni, cethri di labu badagim godak tienno. Manghitu mama netikali kahari mage daru ant, monoburu minuiri ant, mage si apesi ya ke dewal mekila. Ega paut kelika badagim podo badagim bawa depan kalah mang potak liyuwa, rodda agi warna kulay potak. Deng type setting kerana aku mukerla tiye no, tamai ke mudra ni kerana beriuna, egra arti kie balap ayawa, moga tu mudra koste ke deng godak kadi ni, namu puluan dawasa ke, mama ika itu kerana, mage tau yutu kan tiye no kerana, mih rata beriing, daru paraporo beriing, ede ista kerana usaha kerana, namu adat, corona krama krama deng neti velag hilat tiye no,
බොහෝ රටවල් දැන් ආපහු ඔලෝස්සල ඔවුන්ගේ සුපුරුදත්වයට පෙනී හිටිනවා පෙනී ඉන්නවා. නමුත් අපිට කොරෝනාව නැති වුණත් තාම මේ දේශපාලනික ආර්ථික වාතාවරණයත් එක්ක අපි තාම ඔලෝස්සල නැහැ. කොරෝනාවෙන් බැටකාපු අයට ඔලෝස්සන්න හම්බුනේ ඒකම අපේ රට මහා දේශපාලනික ආර්ථික වශයෙන් අගාධයකට වැටිලා නේද? මුළු රටක් නැහැ ලෝකෙට නැහැ ලෝකෙ ඉදිරිය අපි ඉතාම කළු චරිත බවට පත් වෙලා තියෙනවා. අපේ ඇයින්ට විදේශ රටකට යන්න ගියාම වීසා බලපත්‍ර ලබා ගන්න ගහම තියෙන අපහසුතාවේ අපි අත්දැකලා තියෙනවා. අපි එක එක කෙනාගෙන් දැනගෙන තියෙනවා. ඉතින් මේ රටේ තියෙන අන්න එහෙම වාතාවරණයක්. ඉතින් ගෝලීය වසංගතය නැති වුණාට රට ඇතුලේ දැන් මොකද්ද දේශපාලනික වසංගතයක් තියෙනවනේ. ඉතින් මේවා අපිම තේරුම් අරගෙන අපේ මේ මාතෘභූමිය මේ සුන්දර භූමිය නගා හිටවන්නට පැහැදිලි ප්‍රඥාවකින් වැඩ කටයුතු කරන්න වෙනවා. ඉතින් මම හැමදාම කියනවා මේක නිදන් දූපතක්. අපි තාමත් නිදන් ඉන්නවද කොහෙද? පුරවැසියෝ හැටියට. නමුත් නිින්දෙන් අවදි වෙලා මේ රට හරි දිශානතියකට ගෙනියන්න ඕන. නේ? ඒක නිසා අපි හැම වෙලාවෙම දේශපාලනික වශයෙන් දැනුවත් වෙන්න ඕන ප්‍රඥාවන්ත වෙන්න ඕන අපේ රට කොයි පැත්තකටද අපි ගෙනියන්න ඕන කියලා පැහැදිලි කරගන්න ඕන. ඔව් ඉතින් ඇත්තටම අපි අපේ අතින් වෙන්න ඕන යුතුයකම් වගකීම් ටික ඒ විදිහට ඉෂ්ට කරනවා නම් මම හිතනවා අපිට පුළුවන් කියලා නේ මේ හැමදේම. ඔව් ඔව් අපි මේ පාට කණ්ණාඩි දාගෙන මේ හැමදේම ගතානුගතිකව සිටිය යුතු නෑ. දැන් තාක්ෂණික ලෝකයක් නවීන විද්‍යාත්මක ලෝකයක්. හැබැයි මේ මේ අපේ සිරිත්විරි සංස්කෘතිය සමහරව අපිට කියනවා මේ හරි සංස්කෘතිකයි කියලා. ඉතින් මිනිස්සු කවුරුත් සංස්කෘතික තමයි. ඒ කතා කරන හැම දෙයක් තුළම සංස්කෘතික දේ ලක්ෂණ තියෙනවා. අපි සංස්කෘතික මිනිස්සු. ඒකෙන් බැහැර වෙන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. ඉතින් අපි එකිනෙකා ළඟ තියෙන යුතුකම ආර්ථික යුතුකම් දේශපාලනික යුතුකම් සෞඛ්‍ය යුතුකම් අධ්‍යාපන යුතුකම් සංස්කෘතික යුතුකම් මේ ඔක්කොම අපි ඉෂ්ට කරන්න ඕනේ. දරුවා ඉෂ්ට කරන්න උත්සාහ කරන්න ඕනේ. වගකීම යුතුකම කියන දේ ඉෂ්ට කරන්න උත්සාහ කරන්න ඕනේ. පුංචිම දෙයක් හැටියට ගත්තොත් රට වෙනුවෙන් තමන්ගේ ඉතාම සරල යුතුකම වගකීම තමන්ගේ නිවස ඉස්සරහා දැල්වෙන විදුලි පහන උදේට නිවන්න බැරි නම් තමන් රට වෙනුවෙන් යුතුකමක් ඉෂ්ට කරන කෙනෙක් නෙමෙයි. හවස් ජාමේ පහ වෙනකොට ක්‍රියාත්මක කරන කණුවේ විදුලි පහන් කණුවේ විදුලි පහන උදේ 8 වෙනකොටත් දැල්වෙනවා නම් නිවස ඉස්සරහා ඒ මනුස්සයා ඒක ගැන දැනුවත් නැත්නම් සංවේදී නැත්නම් ඔහු පුරවැසියෙක් නෙවෙයි. ඔහු පුරවැසිය යුතුකම උෂ්ට කරන්නේ නැහැ. බණ දේශනා කරලා වැඩක් නැහැ. ආවලාට මෙහෙම කරපල්ල කියලා වැඩක් නැහැ. තමන්ගේ කාර්යාලය ඇතුලේ ෆෑන් එක කැරකෙනවනම් ලයිට් එක පත් වෙනවනම් ඒව පහුදා වෙනකොනුත් ඔන් වෙලා නම් තියෙන්නේ ඒක අමතක වෙනවනම් අපි හරි අසංවේදී මිනිස්සු. ඉතින් ඒ සංවේදීතාවය ඇති කරන්න එහෙම දැනුවත් වීම කරන්න දැනුම්වත් කරන්න තමයි කලාව සෞන්දර්යය වටින්නේ. ඒකයි මම කිව්වේ අපි පුංචි කාලේ අපි වාසනාවන්ත 70 දශකේ 60 දශකේ අවසානයේ 70 දශකේ අවසාන වෙනතුරාවට අපිට ලස්සන සින්දු ඇහුණා. ලස්සන දේවල් අපි දැක්කා. එක ගුවන් විදුලිය තිබුණත් ඒ ගුවන් විදුලියේ නාලිකාව හරහා අපි ගොඩක් දේවල් දැනුවත් වුණා. රට ගැන හැඟීමක් ඇති වුණා. සංවේදී වුණා. තව මිනිහෙක්ගේ දුක කඳුල ගැන සංවේදී වෙන්න අපිට ඉගැන්නුවා. ඉතින් මේ බොහෝ දේවල් ලැබිච්ච නිසා අපි මේ પરම්පරාවට ස්තුතියි. අපි පෙර પરම්පරාවලටත් ස්තුතියි. අපි උත්සාහ කරනවා අපේ දැන් මේ අලුත් ජෙනරේෂන් එකට මේ දේවල් දෙන්න. නමුත් ඔවුන්ට ඒක උවමනාව තිබුණත් උකහා ගන්න තියෙන බාධාවල් ගොඩයි. මොකද අද channel ගොඩාක් තිබුණාට ඒ channel වලින් විසිරුවා හරින්නෙම මේ රස දේවල් වලට වඩා නීරස දේවල්නේ. ඉතින් සංවේදී මනුස්සයෙක් සංවේදී කරනවට වඩා නිකන් නිර්වින්දනය කරන දේවල් තමයි ඔක්කොම දෙන්නේ. හිතන්න නිර්මාණාත්මක හැකියාව ඇති කරන්න ලැබෙන පිටුහල මදි කියලා මට හිතෙන්නේ. සංවේදී මිනිහෙක් කියන්නේ ඇත්තටම නවෝදී මට හිතෙන්නේ යහපත් සංවේදී මනුස්සෙක් ඕන. යහපත් සංවේදී මනුස්සයෙක් කියලා කියන්නේ තමන් ළඟ ඉන්න කෙනාගේ ඇහෙන් කඳුලක් වැටෙනවා නම් ඒ කඳුල වැටෙන්නේ බඩගින්නටද මානසික ප්‍රශ්නයකටද එහෙම නැත්නම් රෝගයකටද? ඔය කරුණු තුනෙන් කොයිකටද කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මම කියන්නේ ඒකයි. අපි ජීවමාන මිනිස් හැටියට සංවේදී වෙන්නට ඕනා කියන කාරණේ තුල මම ඉන්නවා. ඒ වෙනුවෙන් මම මට මේ දැන් කොරෝනා වලින් පස්සේ ඇත්තටම ගොඩාක් පොඩි දරුවොත් එක්ක වැඩ කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණා පෞගේ කාලේ. ඉස්කෝලවලද ළමා සමාජවලද වෙන වෙන සංවිධානවල. ඉතින් මම උත්සාහ කරනවා මේ අලුත් දරු පරපුරට අලුත්
විදිහට හිතන්න පුරුදු කරලා සංවේදී සොඳුරු මිනිසුන්ව ගොඩනගන්න මම උත්සාහයක යෙදෙනවා. ඉතින් ඒකට මම හිතන්නේ මට හැකිය ආශිර්වාදයේ තියෙන අපි ඒ යුතුයකම් කරන්නට ඕන. දැන් කතාවෙන් දැන් අපි ගොඩක් දේවල් කතා කරන්නේ. දැන් ගොඩක් ආයෙනවා කලා ලෝකයට. දැන් ඔබතුමන් බොහෝ රටවල සංචාරය කරලා තියෙනවා. ලොකු අධ්‍යක්ෂ සමුදායක් තියෙනවා. ඉතින් ඇත්තටම අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ අපේ රටේ කලාවේ තියෙන අඩුපාඩු ගැනමනේ. හැබැයි අපි කොයි වෙලාවකවත් ඒ වලට ගන්න ඕන පිළියම් ගැන මොන වගේ විසඳුම්ද තියෙන්නේ කියන මේ කාරණාව ගැන කතා කරන අඩුයි. ඇත්තටම ඔබතුමන්ට හිතෙන්නේ මොන වගේ දේවල්ද අපිට යම්කිසි අඩුපාඩුවක් තියෙනවද මොන වගේ දේවල්ද අපි කරන්න ඕනේ? දැන් පළමු කොටම ඕනම රටක ඕන සියලු ක්ෂේත්‍ර අධ්‍යාපන වේවා සෞඛ්‍ය වේවා මේ කලාව වේවා සංස්කෘතිය මේ මේවට ක්‍රම සම්පාදන හැදෙන්න එපා. ඒවා රජයක් විසින් හෝ ඒ පාලක පක්ෂය විසින් මේ විහිදවන්න ඕන යාන්ත්‍රණය. එතකොට අපි අධ්‍යාපන අනිත්‍ය පැත්තකින් තියමු කලාව සංස්කෘතිය ගත්තාම ඒකට ඉතින් එක එක මණ්ඩල තියෙනවා සභාවල් තියෙනවා පුංචි සමාජලට අමාත්‍යාංශයේ කොටස් වෙන් කරලා තියෙනවා චිත්‍රපට සංස්ථාවක් තියෙනවා එහෙම එහෙම තිබුණාට මේවල මේ ප්‍රායෝගික පැත්ත එහෙම අපි හිතලා බැලුවොත් අපිට සතුරු වෙන්න පුළුවන් ක්‍රමයක් නැහැ සතුරු වෙන්න පුළුවන් විදියක් නැහැ ඈත පිටරටවල වලට ගියාම අපිව ගෙනියනවා අපේ ආදරණීය සංවිධායකවරු රංගහල් පෙන්වන්න රංගශාලා පෙන්වන්න ඔපෙරා පෙන්වන්න නාට්‍ය පෙන්වන්න විවිධ ප්‍රසංග පෙන්වන්න සර්කස් සම්දර්ශන පෙන්වන්න හරි ඒ වගේ විවිධ තැන්වලට ගෙනහිලා තියෙනවා ඒ වාසනාව අපිට ලැබිලා තියෙනවා ඉතින් ඒවත් එක්ක අපි සැසඳීමක් ඉබේම සංසන්දනය කරන්න වෙනවා අපි කොහෙද ඉන්නේ කියලා. ඉතින් ඒව දියුණු රටවල් අපි තාම දියුණු වෙමින් පවතින රටවල් රටක් තාම හැබැයි හැමදාම දියුණු වෙමින් තමයි પરම්පරා ගන්නත් තියෙන්නේ. තාම දියුණු වෙලා නැහැ එන්නෙන් අගාධයට යනවා මිස. එතකොට ප්‍රධාන කාරණේ මිනිසුන්ට මේ කුස පුරව ගන්න ප්‍රශ්නේනේ. ඒ තියෙද්දි අපිට කලා සංස්කෘතිය ගැන කතා කළ යුතුද කියලාත් හිතෙනවා. නමුත් මනුස්සයෙකුට මානසික වින්දනය අවශ්‍යයි රස වින්දනය අවශ්‍යයි. ඒකට දැන් අපි එක පැත්තකින් යමු නාට්‍ය ගමුකෝ. අපි පිටරටවල නාට්‍ය බලලා තියෙනවා. ඒවල රංගශාලා ඉතාමත් ප්‍රමිතියකට ඉතාමත් උසස් විදියට හදලා තියෙනවා. රංගශාලාක සංස්කෘතියක් තියෙනවා. ඒකට යන ප්‍රේක්ෂකයා පවා ඒ සංස්කෘතියට අවනත වෙලා තමයි කටයුතු කරන්නේ. දැන් මෙහි අපි ගමුකෝ මම 1941 තාරාවගිලිත නාට්‍ය පෙන්වන්න විවිධ නගරවලට ගියාම ඒවල නගරශාලා තිබුණේ. ඒවා රංගශාලා නෙමෙයි ඒවා නගරශාලා. ඒ නගරශාලා හදලා තියෙන්නේ ඒ අදාළ පාලකින්ට අවශ්‍ය රැස්වීම පවත්වන්න. එතකොට අද ගන්නකො අවුරුදු 40කට පස්සේ අපි නිකන් ගමු එක ප්‍රධාන නගරයක නගරශාලාව. 1981 දැක්ක නගරශාලාවට වඩා අද ඒ නගරශාලාව අවුරුදු 40කට පස්සේ දියුණු වෙලා තියෙන්න ඕනද නැද්ද? තියෙනවා. නමුත් එහෙම නැහැ. ඒ නගරශාලාව ගරා වැටලා දොරවල් නැහැ, පුටු නැහැ, ස්ටේජ් එකේ ලෑලි කැඩිලා මේ වැසිකිලි කැසිකිලි පැත්ත ගන්නම දෙයක් නැහැ, යන්නම බෑ. එතකොට අපි දියුණු වෙලා නැහැනේ. රංගශාලා ගැන හිතලම නැහැනේ. එක දෙයක් මම මේ කිව්වේ. රංගශාලාවල් ගැන හිතලම නැහැ. ඒ කියන්නේ මිනිසුන්ට රංගයක් නරඹන්න ඕන ශාලාවක් ඕනයි කියන තැන අපේ පාලකයෝ නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ ප්‍රාදේශීය සභා හරි පළාත් සභා හරි ගොඩනැගිල්ල ලක්ෂ ගණනේ එක ආසනයකට වියදම් කරනවා. තමන් ඉඳගන්න පුටුවට ලක්ෂ 6-7ක්නේ. එහෙම තමන්ගේ ඒ පරිපාලක පන්තියේ අවශ්‍ය පහසුකම් හැදුවට මිනිසුන්ගේ ඔළුවට අවශ්‍ය දේ රසවින්දනය ලබා ගන්න අවශ්‍ය රංගශාලාවල් හැදිලත් නැහැ අද හැදෙන්නෙත් නැහැ හෙට හැදෙයිද කියලා කියන්නත් නැහැ මම මේ චූටි එකක් පෙන්නුවේ කතා කරන්න පුළුවන් තව තව දේවල් ගැන ඉතින් ඔන්නෝග තමයි ඒවත් එක්ක සසඳනකොට අපේ කලාව සහ ඒවට තියෙන අනිකුත් යටිතල පහසුකම් වල තත්ත්වය අනිවාර්යෙන්ම දැන් කලාව ගැන කතා කරන්න තව බොහෝ දේවල් තියෙනවා ඒ වගේම අපේ රට ගැන කතා කරන්න බොහෝ දේවල් තියෙනවා ඔබතුමන්ගේ එක බෙදා ගන්න ගොඩක් දේවල් තියෙනවා හැබැයි ඉතින් අපිට කොහොම හරි කාල වේලාව හරස් වෙනවා ඒක තමයි ඉතින් කොහොම හරි අනිවාර්යෙන්ම එක දෙයක් අහන්න ඕනේ කියන්නේ මම අර කලින්ම පටන් ගත්තනේ ඔබතුමන්ගේ හැකියාවෙන් ඔබතුමන් අපි හැම කෙනෙක්වම සතුටු කරලා තියෙනවා ඉතින් දැන් මේ විදියට වැඩසටහනකට ඇවිල්ලා ඔබතුමන්ගේ ලස්සන සින්දුවක් ගීතයක් ඇහුවේ නැත්නම් ඒක මදි කමක්. ඒක නිසා පුංචි කොටසක් අපි ගායනා කරමු. අපි කියමු ඉතින් මොකද මම අවුරුදු 30ක් තිස්සේ නරිබෑනා නාටකයේ නරියාගේ චරිතය කරන දයනන්ද ගුණවර්ධන මහත්මයාගේ ඒක අපි අර නරියාගේ ගීතේ කොටසක් ගායනා කරමු. කුමටද සොබනී කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම් ගිරියෙල් අරඹේ ඇති මගේ නිවසට මම ඔබගෙන යන්නම් ඔබ හටම සැපයෙහි දෙන්නම් ඔබ හට හැම සැපයෙහි දෙන්නම් කුමටද සොබනි කඳුළු සලන්නේ හරිම ලස්සනයි උන්චි යසීසුරු ගීතයට චුටි කොටසක් යසීසුරු පිරුණු තැන සිරි දෙවුදු සිටින තැන ළඟම ඇතේ දුරක නැතේ ළඟම ඇතේ දුරක නැතේ අපි යන්නේ ඒ පාරේ හරිම ලස්සනයි ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා හිටිය ඔබ හැම කෙනෙක්ටමත් මම හිතනවා අනිවාර්යයෙන්ම මේ අද වැඩසටහන තුලින් ඔබට ලබා ගන්නට බොහෝ දේවල් තියෙන්නේ නැති කියලා ඔබේ ජීවිතයට එකතු කරගන්න හරිම ධනාත්මක දේවල් ඒ වගේම බොහෝ දේවල් අනිවාර්යයෙන්ම තියෙන්න ඇති. ඉතින් කාර්ය බහුල වෙලාවක මේ විදිහට අපිත් එක්ක එකතු වුණාට ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. ඉතින් හරිම ආදරෙන් ආයෙත් මතක් කරනවා රොඩ්නි වරුන්කුල මහත්මයාව Aiyah, bohong, bohong, bohong,